සුබ දවසක් හැමෝටම අද අපි අරන් ආවේ ඔයගොල්ලන්ට Microsoft Excel ගැන පාඩම් මාලාවක් මේක අපි මුල ඉඳන් අගටම ඉගෙන ගන්න යනවා ඉතින් මම හිතන්නේ මේක ගොඩක් වැදගත් වෙයි Excel ගැන උනන්දුයෙන් ඉන්න ඒ වගේම Excel ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අංගිරමණිලාට ගොඩක් වැදගත් වෙයි මේ පාඩම් මාලාව ඉතින් දන්න නොදන්න හැමෝටම මේක හරියට ඉගෙන ගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම අපේ මාතෘකාවට යමු හොඳයි අපි මේ පාඩම් මාලාව කරන්න යන්නේ Microsoft Excel 2019 කියන version එකෙන් සමහර වෙලාවට ඕගොල්ලෝ ගාව 2019 කියන මේ version එක නැති වෙන්න පුළුවන් එහෙම නැති වුණා කියලා ඕගොල්ලෝ කලබල වෙන්න එපා ඕගොල්ලන්ට පුළුවන් ඔයගලගේ තියෙන version එක update කරගන්න නැත්නම් අලුතෙන් install කරගන්න පුළුවන් මේ 2019 කියන software එක මම පල්ලෙහැන් වුණා ඕගොල්ලන්ට download link එකක් දාලා තියන්නම් එතකොට ඔයගලන්ට පුළුවන් එතනින් ඒ software එක download කරගෙන ඔයගලගේ machine එකට install කරගන්න හරි ඉතින් අපි මේකේ වැදගත්කම් මොනවද කියලා ඉස්සෙල්ලා බලලිමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ලෝකේ තියෙන බොහෝ සංවිධාන මේ Microsoft Excel කියන software එක පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ data analyze කරන්න. ඒ වගේම accounts ඒගොල්ලන්ගේ හදන්න, ඒ වගේම accounts manage කරන්න, project management, ඉතින් ඒ වගේ බොහෝ කාරණා වලට මේ software එක පාවිච්චි කරනවා. ඉතින් මේක ඇත්තටම ඉතා වැදගත් software එකක් අපේ එදිනෙදා ජීවිතේ කටයුතු වගේම අපේ ආයතනික කටයුතු කරගෙන යන්න. හොඳයි. අපි මුලින්ම Excel sheet එකක් open කරගෙන Excel එකේ තියෙන මූලික elements ටික අපි මොනවද කියලා ඉගෙන ගමු. හොඳයි. අපි Excel sheet එකක් open කරගමු. මෙන්න මේ විදිහට ඔයගලන්ට Excel sheet එකක් open කරගන්න පුළුවන්. ඒකෙදි මම blank sheet එකක් තමයි මුලින්ම open කරගන්නේ. ඒකෙදි අපිට blank sheet එක open වුණාම මෙන්න මේ ආකාරයට ඔයගලන්ට this way. ඉතින් මේකේ වම් අත පැත්තේ කෙරවලේ උඩින්ම තියෙන quick access toolbar කියන එක තමයි අපි මුලින්ම මම ඔයගලන්ට උගන්වන්න හදන්නේ. ඉතින් මේ මම දැන් ඊතලින් පෙන්නන්නේ මේ quick access toolbar එක. ඉතින් අපිට මේක click කරලා අපිට shortcut එකක් create කරගන්න පුළුවන් අලුත් file එකකට යන්න ඒ වගේම අලුත් folder එකක් open කරන්න ඒ වගේම email එකකට යන්න ඒ වගේම අපේ තියෙන worksheet එක print කරගන්න ඒ වගේ options කීපයක් මෙතන තියෙනවා. ඔයගලන්ට මේක manually වුණත් edit කරලා හදාගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට ඉක්මනට වැඩක් කරගන්න පහසුවට තමයි මේගොල්ලෝ මේ quick access toolbar එක දීලා තියෙන්නේ. හොඳයි ඊළඟට අපි දෙවෙනි element එක විදිහට formula bar කියන element එක ගැන බලමු. මේ දැන් ඔයගලන්ට ඉතලින් point කරලා පෙන්වන තැනට අපි කියන්නේ formula bar කියලා. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මම ඔයගලන්ට පෙන්වන්නම්. එන්න මේ ආකාරයට අපි මේ අපි මම මේ select කරලා තියෙන කොටුවකට කියන්නේ cell එකක් කියලා. ඉතින් මේ හැම cell එකකම අපිට formula එකක් type කරන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට මේ කොටු දෙකක අගේවල් දෙකක් දාලා තියෙනවා 10 සහ 50. ඉතින් මේ දෙකේ එකතුව අපි මේ විදිහට අපි ෆෝමියුලා එකක් දාලා අපි ඒ දෙකේ වැලියු එක ගමු මේ තුන්වෙනි කොටුවට. ඉතින් මම මේ විදිහට A2 + B2 කියලා දාලා අපි මේකේ වරහන වහනවා. වහලා මම එන්ටර් කරලා පෙන්නන වැලියු එක වට ගත්ත විදිය මෙන්න මේ ආකාරයට මේක එන්ටර් කරපුවම මෙන්න මෙතනට මෙන්න මේ ආකාරයෙන් වැලියු එක පෙන්නනවා. ඉතින් ඔයගලන්ට පේනව ඇති මෙතන මේ කොටුව ඇතුලේ, ඒ කියන්නේ C කොටුව ඇතුලේ, C2 කියන කොටුව ඇතුලේ තියෙන ෆෝමියුලා එක තමයි මේ මෙතන ෆෝමියුලා බාය ඇතුලේ පෙන්නන්නේ. අපිට ඕනනම් අපිට මේක මකලා දාලා ආයෙත් අපිට මේ කොටුව ඇතුලේ විතරක් මම මේ දුන්නු ෆෝමියුලා එක අලුතෙන් ආයෙත් අපිට ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මම ආයෙත් ඒ ෆෝමියුලා එකම ටයිප් කරලා පෙන්නන්නම්. මෙන්න මේ කාරණාව තමයි මේ ෆෝමියුලා බාය එකෙන් වෙන්නේ. ඒ කියන්නේ අපිට කොටුවක් ඇතුලේ ටයිප් කරන්නේ නැතුව කොටුව සිලෙක්ට් කරලා ෆෝමියුලා බාය එක ඇතුලේ අපිට ඒ අදාළ කරන ෆෝමියුලාස් නැත්නම් වැලියුස් ඕන එකක් අපිට දෙන්න පුළුවන්. ඒක තමයි මේ ෆෝමියුලා බාය එකෙන් අපිට තියෙන ප්‍රයෝජනය. හොඳයි. ඊළඟ එලිමන්ට් එක විදිහට මම ඔයගලන්ට හඳුන්වලා දෙන්නේ රිබන් කියන එලිමන්ට් එක. මේක ගැන අපි වැඩි විස්තර කතා කරමු ඉස්සරහට. ඔන්න ඊළඟ එලිමන්ට් එක A1 කියලා අපි ඔයගලන්ට මම ඊතලේ එතන පොයින්ට් කරලා තියෙනවා. ඒකට කියන්නේ නේම් බොක්ස් කියලා. මේක ගොඩක් වැදගත් අපිට වැඩ කරගෙන යද්දී මේකේ අපි ක්ලික් කරන හැම සෙල් එකකම ඒ මොකද්ද මේ සෙල් එක කියලා අඳුරගන්නේ මෙන්න මේ නේම් බොක්ස් එක ඇතුලින්. මොකද ඒක අපි වැඩ කරගෙන යද්දී අපි තව ඉස්සරහට ඒ ගැන කතා කරමු. හොඳයි.
ඊළඟ ඊවෙන්ට් එක විදිහට තියෙන්නේ ස්කොරල් බාස්. මේකෙන් අපේ වැඩ කරන වර්ක්ෂීට් එක උඩ පල්ලෙ හැයන්න දෙපැත්තට යන්න වගේ දේවල් අපිට ස්කොරල් බාස් වලින් කරන්න පුළුවන්. අපි මේ හැම එකක්ම අපි ඉස්සරහට ඉන් ඩීටේල්ස් අපි කතා කරනවා. එහෙනම් මම දැනට ඔයගලන්ට මේ ෂෝට් ෆෝම් එකේ මේ ටික පෙන්නගෙන යන්නම් ඉක්මනට. ඒ වගේම යටත් තියෙනවා අපේ පොඩි තව ස්කොරල් බා එකක්. ඔයගලන්ට පේනවා ඉතින් වැඩි වෙහෙකුත් තියෙනවා. මේකෙන් පුළුවන් අපේ ෂීට් එක ලොකු කරගන්න, පොඩි කරගන්න, මේ පේන view එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට ඒ දෙවෙනියට පෙන්නපු ස්ක්‍රෝල් බාර් වලින්. හොඳයි. ඊළඟට තියෙනවා sheet tabs. මේ sheet tabs වලින් කරන්නේ අපි වැඩ කරන worksheet එක අපිට තව worksheets අවශ්‍ය නම් අපිට මේ plus mark එක click කරලා අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒවා ඕනනම් delete කරන්නත් පුළුවන්. ඒ වගේම user account information කියන්නේ අපිට පුළුවන් Microsoft එකත් එක්ක account එකක් create කරලා අපිට මේක unique account එකක් විදිහට අපිට මේ Excel sheet එක තියාගන්න පුළුවන්. Okay. Cell labels කියන්නේ අපි වැඩ කරන හැම cell එකකටම unique name එකක් තියෙනවා. ඒකට අදාළ ඉලක්කමක් වගේම ඉංග්‍රීසි අකුරකුත් තියෙනවා. ඒ ටික තමයි අපි මේ cell labels වලින් අපි cell එක අඳුරගන්න තමයි මේ අපිට ඉංග්‍රීසි letters මේගොල්ලෝ දාලා තියෙන්නේ. අපි in details මේ ටිකත් අපි ඉස්සරහට හරියටම කතා කරමු. හොඳයි. අපි මුලින් බලුව සෙල් ලේබල්ස් වගේම තමා රෝ ලේබල්ස් උත්. රෝ ලේබල් වලින් කරන්නේත් අපේ සෙල් එක අඳුරගන්න අපිට උපකාර කරන එක තමයි මේ රෝ ලේබල්ස් වලින් කරන්නේ. හොඳයි. අන්තිම වශයෙන් මේ සෙල් ඇඩ්‍රස් එක කියන්නේ අපි දන්නවා මේ බොක්ස් එකට කියන්නේ නේම් බොක්ස් කියලා. මේ නේම් බොක්ස් එක ඇතුලේ තියෙන වැලියු එකට තමයි කියන්නේ අපි සෙල් ඇඩ්‍රස් එක කියලා. ඔයගලන්ට මතකද මම ඉස්සෙල්ලා කිව්වා අපි මේ ක්ලික් කරන හැම බොක්ස් එකකම නේම් එක තමයි මේ සෙල් ඇඩ්‍රස් එක කියන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු කර්ස මූවමන්ට්ස්. කර්ස මූවමන්ට්ස් කියන්නේ අපි කොහොමද මවුස් එකකින් වගේම කීබෝඩ් එකකින් Excel sheet එකක වැඩ කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි කොහේ හරි තැනක අපි සෙල් එකක් ක්ලික් කරගමු. මම A1 කියන සෙල් එක ක්ලික් කරන්නම්. මේ දැන් highlight වෙලා තියෙන්නේ A1 කියන සෙල් එක. ඔයගලන්ට පුළුවන් මෙතන name box එකේ බලාගන්න select කරලා තියෙන ඒ සෙල් එකේ name එක මොකක්ද කියලා. ඒ වගේම එතකොට දැන් අපි A1 select කරලා අපි හිතමු අපිට මේක move කරගන්න ඕන B1 නැත්නම් C1 D1 කියන cells වලට මේක move කරද්දි අපිට පුළුවන් මේක mouse එක අරන් ගිහලා මේ තනින් තැනට click කරලා ඒ අදාළ location එකට අපිට මේ සෙල් එකේ තියෙන select කරලා තියෙන box එක අරන් එන්න. අපි තුමු අපිට මේක mouse එක නැතුව අපිට keyboard එකෙන් ගේන්න ඕන නම් අපිට පුළුවන් මේක tab එක හරහා අපි එකක් අපි click කරලා ඉවරලා අපිට පුළුවන් මේ tab එක අපි keyboard එකේ තියෙන tab කියන button එක අපි එබුවොත් ඒක එකින් එකට මාරු වෙනවා. right. අපිට ඒ වගේම අපිට පුළුවන් keyboard එකේ තියෙන arrow keys අපේ තියෙනනේ keyboard එකේ උඩට පල්ලෙහාට ඒ වගේම වමට දකුණට arrow keys තියෙනවානේ. අපි arrow keys වලිනුත් පුළුවන් අපි වම් පැත්තේ තියෙන arrow key එක අපි මේ විදිහට එබුවොත් එකින් එකට මේක මාරු වෙනවා. අපි තුමු අපිට මේක select කරන්න ඕන කියලා මෙතන අපි A1 ඉඳන් අපි D නැත්නම් අපි E1 කියන cell එකට අපි අපේ keyboard එකෙන් හරි අපේ mouse එකෙන් අපි mouse එකෙන් කරනවා නම් mouse එක අපි left click එක ඔබාගෙන අපිට පුළුවන් මෙහෙම අරගෙන ඉන්න. එතකොට ඒ ටික ඔක්කොම highlight වෙනවා. අපි තුම මේක අපිට keyboard එකෙන් කරන්න ඕන කියලා අපි කරන්නේ අපේ keyboard එකේ තියෙන shift button එක left shift එකයි අපි අපිට පුළුවන් මේක arrows keyboard එකේ තියෙන arrows එක දකුණු පැත්තේ තියෙන arrow එක ඔබාගෙන ආවොත් ඒ කියන්නේ shift key එක ඔබාගෙන arrow key එක ඔබාගෙන එනවා. එතකොට මේ ටික අපි එකින් එකට ඔබන බටන් එක මේ වාරයක් ගානේ ඒක highlight වෙනවා. අපි ඒක වම් පැත්තට ඉබුවොත් ආයෙත් ඒක අඩුවේගෙන යනවා. අපි හිතමු මේක අපිට පල්ලෙහාට ගේන්න ඕන කියලා. අපි එතකොට shift key එක අතෑරලා keyboard එකේ තියෙන arrow key එක පල්ලෙහාට ඔබනවා. එතකොට ඔයගලන්ට පේනදි දැන් මේක එකින් එකට පල්ලෙහාට එනවා. අපි හිතමු අපිට මේක උඩට ගේන්න ඕන කියලා. එතකොට අපි ආයෙත් උඩ තියෙන arrow key එක උඩ අතට ඉබුවද්දි මේක අපි උඩට එනවා. හරි. අපි හිතමු අපිට බලන්න ඕන කියලා මේකේ යටම තියෙන බටන් එක කියන්නේ සෙල් එක මොකද්ද? එතකොට නැත්තම් අපි හිතමු මේක දකුණු පැත්තට යන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොහමද? ඔයගලන්ට අයිඩියා එකක් තියෙනවද ඒ ගැන? හරි. අපි බලමු. එතකොට අපිට පුළුවන් අපි කොයි හරි තැනක අපි හිතමු අපි මෙතන ක්ලික් කරලා අපි නැත්තම් මෙතන ඉඳන්. හරි. අපි කරන්නේ
අපේ කීබෝඩ් එකේ තියෙන control button එක ඔබාගෙන අපි දකුණු පැත්තේ arrow key එක ඔබනවා කීබෝඩ් එකේ. එතකොට මේ සෙල් එකේ යන්න පුළුවන් උපරිම දකුණට යන්න පුළුවන් තැනට තමයි මේ ගිහිලා දැන් අතර වෙලා තියෙන්නේ. හරි. අපි හිතමු අපිට ආයෙත් එක මුලට එන්න ඕන නම් අපි ඒ වගේම ආයෙත් control button එක keyboard එකේ control button එක ඔබාගෙන ආයෙත් වම් පැත්තේ තියෙන ඉතාලිය ඔබනවා. ආයෙත් එතකොට මේක පටන් ගත්ත තැනට ආයෙත් මුලට එනවා. අපි හිතමු අපිට යන්න ඕන කියලා මේකේ පළවෙනි සෙල් එකට. ඒ කියන්නේ A1 කියන සෙල් එකට අපි කොහේ හරි ඉන්න තැනක ඉඳන් අපිට පුළුවන් එකම දේ තමයි අපි shift එක sorry අපි control button එක ඔබාගෙන sorry control button එක ඔබාගෙන අපි අපේ keyboard එකේ තියෙන home button එක එකපාර press කරනවා. එතකොට ඒක ආයෙත් මේකේ මුලම තිබුණු පළවෙනි සෙල් එකට එනවා. අපි තුම අපිට වෙන කොහේ හරි තැනක ඉඳගෙන අපි තුම මැද මේ මැද වගේ තැනක ඉඳගෙන අපිට ආයෙත් මේ A1 කියන සෙල් එකට එකපාරට යන්න ඕන. අපි තුම දැන් මේක අපිට පේන්නේ නැහැ. අපි තියෙන්නේ ලොකු worksheet එකක් කියලා හිතන්නකෝ. එතකොට අපිට ආයෙත් මේක scroll කර කර උඩට එනවට වඩා අපිට පුළුවන් keyboard එකේ කොහේ හරි එක තැනක ඉඳගෙන අපි keyboard එකේ තියෙන control button එකයි අපි keyboard එකේ තියෙන home button එක එකපාරක් press කරනවා. press කරද්දී ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේක මේ වගේ ආයෙත් ආරම්භයට මෙනවා. ඉතින් අපි වැඩ කරන ගමන් අපි තව ගොඩක් ෂෝට්ස් කට් ඉගෙන ගමු. මේක මම මේ කෙටියෙන් ඔයගලන්ට වැඩක් කරද්දී අපිට ඕන වෙන හින්දා තමයි මම මේ මුලින්ම මේ යුට්ට ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් අපේ පළවෙනි වීඩියෝ එක මම මෙතනින් අපි අවසන් කරනවා. ඉස්සරහට අපි ඊළඟ පාඩම් මාලාවේදී අපි මේක ඇඩ්වාන්ස් විදියට අපි වැඩක් කරන ගමන් අපි ෆෝමියුලාස් එක්කම අපි වැඩක් කරන ගමන්ම මේක අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්.